දූෂණය වංචාව නාස්තිය ආක්‍රමකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 321 වැනි ටෙලිවැකිය මේ රටේ දේශපාලනඥයින් රාජ්‍ය නිලධාරීන් එකට එකතු වෙලා මොන තරම් බොරු කියන රටක්ද කියලා තීරුම් ගන්න හොඳම උදාහරණය මේ ඊයේ පෙරේදා දින කිහිපේ පුරාම ඇහෙන සෞඛ්‍ය කතා එකම අවස්ථාවක ඇමති එකක් කියනකොට නිලධාරීන් තව එකක් කියනවා. දැන් එක් අවස්ථාවක සෞඛ්‍ය ඇමති කිව්වා ඖෂධ වර්ග 190ක් විතර තමයි අඩු කියලා. අහලා බලන්න. මේ මොහොත වෙනකොට සාමාන්‍යයෙන් අපේ මධ්‍යම ඖෂධ ගබඩාවේ තිබිය යුතු බෙහෙත් වලින් 190කට පමණ ප්‍රමාණයක් 800කින් අඩුව තියෙනවා. ආරෝග්‍ය ශාලාවල 90ක් පමණ තමයි අඩුව තියෙන්නේ. මොකද අපිට මාසයකට පමණ බෙහෙත් ඒ ආරෝග්‍ය ශාලාවල තියෙනවා. දැන් ඊට පස්සෙ සෞඛ්‍ය අමාත්‍යාංශයේම ලේකම් ජනකශ්‍රී චන්ද්‍රගුප්ත කියනවා අත්‍යවශ්‍ය ඖෂධ අත්‍යවශ්‍ය හොඳේ 100කට අඩු සංඛ්‍යාවක් තමයි හිඟ කියලා. මේ ඖෂධ ගබඩාවේ මේ ඖෂධ 100කට ආසන්න ප්‍රමාණයක් තමයි හිඟේ බව දකින්නේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවලින්. දැන් ඊයේ තිබුණ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක කියනවා ඖෂධ වර්ග 270ක් විතර හිඟයිලු. අපි කවදාවත් බාල බෙහෙත් කිසිම ඇගීමක් නැතුව ගෙන්න ගන්න කටයුතු කරේ නැහැ. 270ක් පමණ හිගයක් තිබෙනවා. දැන් මේ වෙනකොට අපි ඒවා මිලදී ගැනීමේ ක්‍රියාවලිය අනුගමනය කරමින් ඉන්නවා. දැන් ඔබට තේරෙනවද හිඟ ඖෂධ සංඛ්‍යාව හරියටම ගණනය කරගන්නට බැරි, නිවැරදිව දත්ත ඉදිරිපත් කරන්නට බැරි සෞඛ්‍ය අමාත්‍යාංශයක් සහ ඊට සම්බන්ධ නිලධාරී කණ්ඩායමක් තමයි මේ ඉන්නේ කියලා නේද? දැන් ওই යන්ත්‍ර අක්‍රිය වෙන්න හේතුව ඒවට මේ අවශ්‍ය සමහර කොටස් ගෙන්න ගන්න සල්ලි ලැබුණේ නැති එකලු. දැන් මේ කතාව ඊයේ කවුද කිව්වේ? සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ජනප්‍රිය කරුණාතිලක. ප්‍රධානම ප්‍රශ්නේ වුණේ අතර මේ අපිට අවශ්‍ය ප්‍රතිපාදන ලැබීමේ යම්කිසි ප්‍රමාදයක් තිබුණා. දැන් ඒ කටයුතු අපි සිද්ධ කරගෙන යනවා. ඊටාම සති 3-4ක් වගේ කාලයක් ඇතුළත මේ යන්ත්‍ර සියල්ලම අපිට රෝහල් වලට බාර දෙන්න පුළුවන්. ඇත්තටම බලන්නකෝ දැන් මේ නිලධාරීන් මේ මොනවා කිව්වත් හරිද? CT ස්කෑන් යන්ත්‍ර 44ක් තියෙනවා. ඒකෙන් 12ක්ම දැන්ට අක්‍රියයි. ඔය ඉතිරි 32න් කිහිපයකුත් දෝෂ සහිතයි. හොඳේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක කරන්න බෑ. CAT lab 14න් 2ක්ම අක්‍රියයි. MRI යන්ත්‍ර 13න් 3ක් අක්‍රියයි. Linear accelerator 10න් 3ක් අක්‍රියයි. නේද? PET scan දෙකයි තියෙන්නේ. එකක් වැඩ නැහැ. දැන් ලෝකෙම බාල බෙහෙත් තියෙන්නෙත් මෙහෙ තමයි. ඔය කවුරු මොනවා කිව්වත් හරිද? දැන් ඔන්න ඔය පුදුම වැඩේ කියන්නේ අර සිහි නැති කරන බෙහෙත ඔන්න අයින් කළා. හරිද? දැන් ඒ වෙනුවට තව බෙහෙතක් එනවලු. දැන් අර ඕකෙන් සිහි නැති කරලා සිහිය ආවේ නැති මිනිස්සුන්ට කවුද ඒකට වගේ කියන්නේ? ඒ අතර ඔය ලොකු මේ ජෝගි නටන පාටි දානවා නේද? දැන් මේ පාටිය මේ ලොකු හෝටලයක දාලා තිබ්බේ. ඖෂධ නියාමන අධිකාරියේ ඔය ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් තමයි මේකට සම්බන්ධ කියලා මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. හොඳේ. දැන් ඒකටත් ඊයේ උත්තරයක් හම්බුණානේ. සුබසාධක සංගම් තියෙන ආයතන එහෙම තමයිලු. කවුද මෙහෙම කියන්නේ? මෙහෙම කියන්නේ වෛද්‍ය විජිත ගුණසේකර. ප්‍රධාන නිලධාරී ජාතික ඖෂධ නියාමන අධිකාරිය. අහන්නකෝ. සුබසාධනය සංගමයක් තියෙන ආයතනයක ඒ අය මෙවැනි අවිශේෂ අවස්ථා සංවිධානය කිරීම ඉතාමත්ම සාමාන්‍ය දෙයක්. නමුත් මේක මුසාවක් කියලා රජයේ ඖෂධ වේදීන්ගේ සංගමේ සභාපති තුෂාර රණදේව අද ප්‍රකාශ කළා. 2023 6 වෙනි මාසේ 18 එම සුබසාධක සංගමේ සභාපතිවරයා සියලු සමාජිකයින් අමතලා යවලා තිනවා WhatsApp message එකක්. ඒකේ තියෙනවා ඔබට සුව පහසු ප්‍රවාහන පහසුකම් අවාතැන් ආහාර පාන ලබා දීමට අප බලාපොරොත්තු වන අතර ඔබගේ කිසිදු මුදලක් අය නොකෙරේ. ඒ සුබසාධක සංගමේ සභාපති 6 වෙනි මාසේ 18 ආපු message එක සමාජිකයන් වෙත. එතකොට එතෙන්දී මාධ්‍ය සාකච්ඡාවේදී කියන්නේ එම මුදල් අය කරවුන්ගෙන් සුබසාධක සංගමෙන් තමා කරේ. ඒ වගේ කතාවක් කියන්නේ. දැන් සුබසාධනයේ කමක් නැහැ. ඔය සේවකයොත් ඉතින් සතුටු වෙන්න එපායි නේද? මහවුන්දලා මැතිඇමතිලා සතුටු වෙන එකෙන් භාගයක්වත් සතුටු වෙන්න ඕනේ නැහැ කියන්නේ නැහැ. තමුන්ලට පාටි දාන්න සල්ලි දුන්නේ කවුද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඖෂධ ගෙන්වන සමාගම් නම් හරි දුන්න කිව්වේ නෑ ඕනේ. සමාගම් නම් එතන ලැබියාවන් අතර ගැටුමක් තියෙනවනේ. ඒකට කියන්නේ conflict of interest කියලා. ඒක ලැජ්ජාවට කාරණයක් එහෙමනම්. හරි අපි නිතරම කියන විදිහට මේ යන්නේ නිදහස් සෞඛ්‍යයට ඇණේ ගහන්න. වැඩේ දෙන්න තමයි කියලයි බැලූ බැල්මට පේන්න තියෙන්නේ. මේ එන්නේ ඒකේ පෙර සූදානම. දැන් බලන්න සල්ලි ඉල්ලුවාම සෞඛ්‍යයට ඕන කරන බෙහෙත් ගන්න යන්ත්‍රාලුත් වැඩියාවට ආදියට සෞඛ්‍ය ඇමතිට රුපියල් බිලියන 67යි මේ ඉදිරි මාස ටිකට ලැබෙන්නේ. ඒකත් මාස ගානින් බෙදලා දෙන්නම් කිවලු නේද? එහෙම තමයි මේ අහන්නෝ කැමති කෙහෙලිය කියන කතාව. බිලියන 66 මාසකට එය පහෙන් බෙදලා මාසකට ඒකේ එක කොටසක් හැටියටත් දෙවතාවකට මාසය තුළ දෙවතාවකට ලබා දෙන්නත් එක ගොඩක්. දැන් බෙහෙත් ගන්න යන්ත්‍රාලුත් වැඩියාවට යන්ත්‍රවලට අවශ්‍ය කොටස් ගේන්න යන්ත්‍ර ක්‍රියා කරන්න නේද? නිරතුරුව අවශ්‍ය කරන උපකරණ ගන්නට සල්ලි නැහැ. ඇහැට දාන බෙහෙත කොහෙන් හරි තූති කුඩියකින් ගේනවා. ඒක දැම්මම අන්ධ වෙනවා. පස්සේ වන්දි ගෙවන්න හදනවා. සිහි නැති කරන එන්නත ගැහුවාම සිහිය එන්නේ නැහැ. හරිද? සමස්ත රෝගීන්වම මරණ බිය දක්වා තල්ලු කරමින් රජේ රෝහල් ඇතුලේ. හොඳේ පෞද්ගලික රෝහල් වල නැහැ. රජේ රෝහල් ඇතුලේ මේ සියලු රෝගීන්වම මරණ බිය දක්වා තල්ලු කරමින් මේ හදන්නේ උඹලා මැරෙන්න ඕනේ නම් ආණ්ඩුවේ ස්පිරිතාලට වරින් කියන පණිවිඩය දෙන්නනේ නේද? එතකොට අතේ තියෙන කනේ තියෙන කරේ තියෙන දෙයක් උගස් තෙල් හරි මිනිස්සු පෞද්ගලික රෝහල් වලට යන්නේ. හරිද? මේක එතකොට හිමින් සීරුවේ ඉවර කරලා දාන්න පුළුවන් නේද? මේක එහෙම විය යුතුයි කියලා සාධාරණ සැකයක් එනවා. මේ පහුගිය කාලේ පුරාම මේ රටේ වෙච්ච දේවල් දිහා බැලුවාම හරිද? මොකද මේ ආණ්ඩුවට අනිත් වැඩ ඕන එකකට කට ඇරියොත් කියන්නේ සල්ලි තියෙනවා. අහන්න ඇමති බන්දුලගෙන් කැබිනට්වේදී සල්ලි තියෙනවා. දැන් මේ මොහොතේ රටේ දැවෙන ප්‍රශ්නේ. හරිද? රටේ දැවෙන ප්‍රශ්නේ මොකද්ද? ජනහා නිවාස සංගණනය. ඔය ජනපති නියමෙන් ඊයේ ගැසට්ටුවක් එහෙමත් ගහලා තිබුණේ. ජනහා නිවාස සංගණනය 2012 දීද කොහෙද කළාට පස්සේ කළේ නැහැ කියලා. දැන් ජනහා නිවාස සංගණනයකට සූදානම් වෙනවා. මේ හදිස්සියයි ඈ දැන් ඡන්දයට රුපියල් බිලියන 10ක් අයවැයෙන් වෙන් කරලත් නැහැ කිව්වා. හරිද? දැන්ට මුදල් නැහැ. අපි ඔක්කොම දන්නවා. දැනට මුදල් නැහැ. ඒත් දැනට ඡන්දෙකුත් නැහැ. දැන් මේ හදිස්සියෙම මේ ජනහා නිවාස සංගණනයකට රුපියල් බිලියන 3කට ආසන්න මුදලක්. රුපියල් බිලියන 3කට ආසන්න මුදලක් දැන් මේ වෙන් කරන්න යනවා නේද? හරිද? නිකන් නම් නෙමෙයි. ආදරයට නම් නෙමෙයි. හොඳේ අපි ඉන්නවද කියලා බලන්න, අපිට ගෙවල් තියනවද කියලා බලන්න, අපේ ගෙවල් ඇතුලේ කන්න තියනවද කියලා බලන්න නම් නෙමෙයි මේ. හොඳේ මේක සමහරක් වෙලාවට ජේ.ආර්. ජයවර්ධනගේ ලාම්පු කලගෙඩි සෙල්ලම වගේ වැඩකටද කියලා සාධාරණ සැකයක් මතුවෙනවා. ඇත්තටම මේ වන විට රටේ ජනතාව එක්තරා විදිහකින් ඒකාධිපති ව්‍යුරුවකට දන්නේම නැතුව යටත් වෙමින් තිබෙන බව තමයි මේ වෙන දේවල් දිහා බැලුවාම පේන්න ඇත්තේ. දැන්ටම ඡන්ද සිතියම හකුලන්න මුල් පියවර තියලා අවසන්නේ නේද? හතර අතේ බෙදිලා ඉන්න විපක්ෂයට තම පොදු සතුරව හඳුනගන්න බැරි වෙලා ඡන්ද සටන එහෙමම දියාරු වෙලා යන්ට ඉඩ හැරියා නේද? තව ටික දවසකින් ආණ්ඩුව මෙහෙම කියන්න ගනීවි. බහුජන කැමැත්ත. හොඳ වචනයක්. බහුජන කැමැත්ත. තව අවුරුදු 5ක් අපිටම මේ රට කරන්ට කියන එකයි කියලා. එහෙම කිව්වොත් එහෙම ඇත්තටම බහුජන කැමැත්ත යන්න බහුජනතාවගෙන්ම ජනිත වන්නක් නෙමෙයි කියලා මතක තියාගන්න. හොඳේ ඒක ඔය මේ තරංගකාරී දේශපාලන නායකයන් විසින් හැඩගස්වනු ලබන්නක්. ඒ ගැන ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝසොප් ෂුම්පීටර් හරි අපූර්වට තම කැපිටලිසම්, සෝෂලිසම් ඇන්ඩ් ඩෙමොක්‍රසි කෘතිය කියලා තියෙනවා කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. තත්ත්වය භයානකයි. අර කෙල්ල ගෙටගනු කියලා අපේ ගැමිව හරි තියෙන කියමනක් තියෙන්නේ. ආන් ඒකත් මතක් කරමින් මෙන්න මෙහෙම කියනවා. බලන් කඩතුරා හැරදෑසේ. හොඳේ බලන් කඩතුරා හැරදෑසේ.